නැවත වතාවක් වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න සිදුවෙලා තියෙනවා අපි මේ සම්බන්ධයෙන් දිගින්දිකට මුත්හ කරා සෞකෙ ඒකම්වරයත් එ සාකච්ඡා කරලා ගැටලූ විසඳගන්න. නමුත් අපිට පේනට තියෙන විදිහට සෞකෙ ඒකම්වරයා එහම සාකච්ඡාවකට සූදානම් නැති බව සහ. සූදානම් වුණ සාකච්ඡා වලදිී අපි දිගින්දිකට දැක කාරණාවක් තමයි සෞඛ්‍යෙ ඒකම්වරයා විදිහයට සාකච්ඡාවකදී තීන්දුවක් ලබාදීම කියන එක හැමවෙලා මගහරි නොව ඉති අපිට අවසාන වයෙන් සෞකඛසේවාව තීන්දු ගැනීමට ඉන්න නිලධාරියා එකක් සාකච්ඡා කරන්න කැමතින ඇති එක දෙවනියක සාකච්ඡා කරන්නේ තෝරාගත්ත කණ්ඩායම් කිහිපයක් එක්කවීම තුන්ගෙනක තමයි සාකච්ඡා කරාට ඒ සාකච්ඡාවලට තීන්දු ලබා නොදීම මේ කියන ක්‍රියාවලි තුනත් එක්ක අද වෙන කොට මංහිතන්නේ ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සේවාව අර්බුදකට ගිහිල තියෙනවා. අද දවසේදී හෙද සේවා වර්ජන ක්‍රියාමාර්ගයකට ගිහිල තියෙනවා. මේ ක්‍රියාමාර්ගයටම ඉතාම සමීප ඉල්ලීම් දා හතරක් සෞද්‍යය සේවාව තුළ පරිපුරක වද්‍ය ෘර්තිකයන්ට පැනැගිලතියෙනව විශේෂෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දෙබිඩි සැලකිල්ල. ස්වාදීනම බෘතිීන් පවත්වාගෙනයාමට ඉඩ නොදන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලල්ලත් ලවා මෙහෙවන තත්ත්වයකට පත්කරලා තියෙන එක වෛද්‍ය නොවන අනිකුත් ෘතිමය සේවාවන් දවසින් දවස පීඩාවට පත්කරන එක ඔවන්ට ආතර අවශ්‍යතා ලබා දෙන්න නැතියක ඔන්ගේෘති දවසින් දවස කෙනලි කෙනෙහිළිම්මොල්ට ලක් කරන එක වගේ කාරණා ගණනාවක් තියනෙන තිපි සෞඛ්‍ය ඇමතිවරිත්ත එක් මේ කතා කර තියෙන. ද ිට පේ න ෞඛ්‍ය මාත්‍යවරය කියන සි දෙයක් සෞඛ්‍ය මාත්‍යංශ සිද්ධෙනවා කියල සහ. එහෙම යාත්‍රන යක් ති න බවක් ප අපට පේ නෑ මාත්‍ය වරිය ම් රයගෙන් කම් ර ාව කාම්බරයගෙන් දක් ල ම් රයගවා ඒ ගොල්ලො මේ කාරණ වරංවර කරමින් පවතින්නේ ඒගොල්න්ගේ ගොල්ලන්ගේ ආකෘතිවලටානුව. එතකොට මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තව පැත්තකින් දායක වෙනවා. ජලාන්ධිපතික ආර්යසාධන බලකාය ඊට ස්ේ අග්‍රමාත්‍යවරයට හිතුුණ හම සෞඛ්‍යෙේවාේ සාමා එල්ලිම් සදාක ෘර්තිය සමිතියක් විතරක් ඇදවල ලියුමක් ාන ඊට ස්ේ සෞඛ ලකම්වරයට ඕනුනම දිනපතා එකක ෘතිය සමතියක්කවි තරක්ක කතා කරලා ලියුන්ගාහනවා ඒවාගේම මාර්ගෝප දේශගහනුව ඇ. අපේ සේවාන් අනිකුත් ෘතිමේ සේවාවන්ට අදා මාර්භෝපදේයක් ගහනකොටවත් අඩුම රම ෘතියෙන් එක් කනෙක්වත් ැවන්නේන වෘර්තිය සමිති කැඳවන්නේන ෘතියේ වේදයා යතන කැනවන්න ඇතින් මෙවැනි ගැටලු රාශයක්ක් තියෙන නිසා අනගාටුවෙන් වුණත් අපි අපේ සාකච්ඡා කිරීමට විවර කරලා තිබ කාලය හමරයි කියෙන දැනුන්දීම අපිට කරන්න සිද්ධ වෙලා තියන නිදා අපි අද උදේ රැස්වෙච්ච පරිපුරකව වැජ සේවා එකද බලමණ්ඩලේ විදායක සභාව තීරණයක් ගත්තා. ලබන අටවෙනි දනිඳන් ෘතිය ක්‍රියාමාර්ග අරම්භ කරන්න ෘතිය ක්‍රියාමාර්ගය රුජු වෘතිය ක්‍රියාමාර්ගයක් මේ ක්‍රියාමාර්ගය ඇතුළේ අපි වර්ජන ක්‍රියාමාර්ගයක් අටවඩ ආරම්භ කරන්න ඒ වර්ජන ක්‍රියාමාර්ගය ඇතුළේ අපේ අෞෂධවේදිී සේවාව වෛදර සයනාගාර සේවාවන් ඒවාගේම විකිරණ තාක්ෂණවේදී සේවාවන් සහ අනිකුත් චිකිත්සක සේවාවන් අත්හිට වෙනවා. ඒගේ අපි බලාපොත්තුවෙනවා මෙවැ සමාන වූ ගැටලු කාරරි තත්වයක් ඇතිවලාතින සියලූ වෘර්තන් මේ අර්ගලට එක කරග ඒක බද ධර්ගලයක් විහයටත් තිස්සරාටගෙනන් නි අපපි අග්‍රාමාත්‍යතුමාට ජනාධපතිතුමාට සහ අනිකුත් සෞඛ්‍ය බලධාරීන්ට කියන්නේ කරුණා කරලා මෙවැනි අවස්ථාවකද. අපි පාරට ඇතල දාන මෙවැනි ක්‍රියාපිළිවෙත නවත්තන්න. සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝගී පරිපාලණයක් සහිත. තීන්දු ගන්න පුළුවන් නායකෙ ෝ ඉන්න තැනක් බවට පරිවර්තනය කරන්න. එහෙම නැත්තං මේ රටේ මේ වසංගතයක් තියන වෙලාවේ අමාත්‍යංශයට වැළඳලා තියන වසංගතය පාලනය කරගන්න බැරිවීම නිසා රටේම හජනතාව බරපතලා අරුබුදෝලට ලක්වෙන නවත් අන්න බෑ. ඒේ අපි ජනාධිපතිතුමාගින් ඉල්ලනවා මේ කොවි් වසංගතයට වඩා බරපතල දරුණු ආබා දෙයක් අද රටේ සෞඛ්‍ය මාත්‍යන්ශයට තියෙනවා. ඒ ආබාදයට ප්‍රතිකාර කරනවා වනන් ජනාධිපතිතුමා. ළංග මේකට ප්‍රතිකාර තියෙනවා කියලා පිහිතනවා. ඒ ප්‍රතිකාරය වහාම කරන්න. ඒ ප්‍රතිකාරය සෞඛ්‍යමාත්‍යන්ංශට කරේ නැත්තං. රටම ලඩවෙන එකත් රටම වසංගතයට ගොදුරුවෙන එකත් වලක්වගන්න බැරිවේවි මේ රටේ අරමුණ විෂ්ක කරගන්න ැරිවේවි. න් සපිී ඉතාම කාරුණණික විල්ලනවා ජනාජධපත්තුමාගේ මේ ෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල පරිපාලකයන්ට වැලඳලාතියෙන මේ වසංගතය, හොඳ කරලා දෙන්න මේ සෞඛ්‍ය සේවාාව මහජනතාව, ඉතා හොඳද සේවාක්විදිට ලබාදීල මේ රට මේ වසංගතය තුරන්කිරීමේ අරමුණ සහිතව ශක්තිමත්ව සාමූහික විස්සරහටයන්න අපිට ඉඩ දෙන්න කියරතයි අපි ඉල්ලන්නේ.